ඉතින් කොහමද යාළුවනේ ඔන්න අදාරගනාවේ 2018 වෙනි උත්තරා තියෙන ඇත්තම කතාවක් පදනම් කරගෙන නිර්මාණය කරලා තියෙන ඉංග්‍රීසි චිත්‍රපටිය ෆිල්ම් එකේ නම තමයි Girl in the Bunker කතාවට යන්න කලින් කියනවා වීඩියෝ එක ඉවරන කල් බලලා ලයික් එකක් කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න කියලා ඒ වගේම මේ වගේ ෆිල්ම් රිව්යු දිගටම බලන්න ඕන නම් ධර්මවාගේ YouTube channel එක subscribe කරලා තියාගන්න මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන සිද්ධිය වෙලා තියෙන්නේ 2006 සැප්තැම්බර් 6 පොලිස් නිලධාරියෙක් වගේ වෙස්සලාගත්ත වින්සන් කියන මිනිහා 14 හැවිරිදි එලිසබත් ෂොෆ් කියන ගෑනු ළමයාව පැහැරගෙන තියෙනවා එලිසබත්ගේ ජීවිතයට මේ වෙච්ච භයානක සිදුවීම තමයි පස්සේ චිත්‍රපටියකට නගලා තියෙන්නේ ෆිල්ම් එක පටන් ගද්දිම අපට පේනවා එලිසබත් එයාගේ යාළුවොත් එක්ක ඉස්කෝලේ ඉන්න සිද්ධියක් මේ වෙලාවේ ටිකක් වැදගත් විදියට අඳගත්ත පිරිමි කෙනෙක් පන්තියට එනවා මේ පුද්ගලයා පන්තියේ ටීචර් එක්ක ටික වෙලාවක් කතා කරලා එලිසබත්ගේ යාළුවෙක් වුණ ලුසීට කියනවා එයාගේ බඩුත් අරගෙන එයා පස්සෙන් එන්න කියලා එදා ඉස්කෝලේ යනකොට එලිසබත් මේ සිද්ධිය ගැන ඇමන්ඩා කියන එයාගේ තවත් යාළුවෙක් එක්ක කතා වෙනවා ඇමන්ඩා කියනවා ලුසීගේ අම්මා කියන්නේ ටිකක් අමුතු කෙනෙක් ලුසීව එක්කගෙන ගියපු හේතුව නම් කියන්න දන්නේ නැහැ ඒ වුණාට ටික දවසකට කලින් ලුසීලාගේ දරට පොලිසියනුත් ඇවිත් තියෙනවා කියලා එලිසබත් ගෙදර ගියාට පස්සේ එයාගේ අම්මට කෝල් කරලා කියනවා එයයි බොබී කියන එයාගේ මල්ලී දෙන්නම ඉස්කෝලේ යරලා ආවා කියලා මැඩලින් කියන එලිසබත්ගේ අම්මා මෙයාලට කියලා තියෙන්නේ හැමදාම ඉස්කෝලේ ගිහිල්ලා ආවට පස්සේ කෝල් කරලා ඒ ගැන එයාව දැනුවත් කරන්න කියලා එදා රෑ මෙයාලා ගෙදර හැමෝම ටීවී බල බල ඉද්දි මේ ගෙදරට ටිකක් දුරකට වෙන්න පොලව හාර හාර ඉන්න මිනිහෙක් ෆිල්ම් එකේ පෙන්නවා ඊළඟ දවස් උදේම ඩොන් කියන එලිසබත්ගේ තාත්තා ඩොන්ගේ යාළුවෙක් එක්ක දඩමේ යන්න පිටත් වෙනවා එලිසබත් බොබී දෙන්න යන්නේ ඉස්කෝල දෙකට හින්දා මැඩලින් බොබීව විතරයි ඉස්කෝලට අරගෙන ගිහිල්ලා ඇරලුවේ එලිසබත්ට ස්කූල් බස් එක ගන්න යාව හැමදාම මගින් දාගෙන යනවා මේ වෙලාවේ එලිසබත් ගොඩක් කලබලෙන් ලෑස්ති වෙද්දී යාගේ මස්කාරා එක බෑග් එකෙන් බිමට වැටෙනවා මෙයාලා යන්න පිටත් වෙලා එලිසබත් මැඩලින්ගෙන් අහනවා සෙනසුරාදා ඇමන්ඩා ගෙදරේ නවතින්න යන්නද කියලා එලිසබත් මොනාරි කරන්න කලින් අම්මගෙන් අහන හින්දා මේ වෙලාවේ ඒකට හා කියලා කියනවා දැන් තමයි එලිසබත් දකින්න යාගේ මස්කාරා එක බෑග් එකෙන් බිමට වැටලා කියලා එයා අම්මන්ට කියනවා ඒක ගන්න ආපහු ගෙදර යන්න ඕනේ කියලා හැබැයි දැනටමත් වලට යන්න පරක්කු වෙලා හින්දා අම්මා නම් ආපහු යන්න කැමති වුණ නැහැ මේකට එලිසබෙත්ට අවුල් ගිහිල්ලා මැඩලින් එක්ක මේ වෙලාවේ එකට එක කියා ගන්නවා අම්මටත් හොඳටම තරහ ගිහිල්ලා බනිනවා එයා කියන දේ අහන්න බෑ නම් ආපහු ගෙදර එන්න එපා කියලා ඒගොම්ම ස්කූල් බස් එක ආපහු හින්දා එලිසබෙත් බහලා ගිහිල්ලා බස් එකට නගිනවා එදා පන්තියේදී එලිසබෙත් යාළුවලා හිටපු කේස් කියන කොල්ලා සෙනසුරාදා හම්බ වෙන්න පුළුවන්ද කියලා අහලා ලියුමක් මෙයාට දෙනවා ඉතින් එදා ස්කූලේ ඉවර වෙලා යද්දි බස් එකෙන් බහලා එලිසබෙත් කේස් ඇමන්න තුන් දෙනා පයින් තමයි ඇවිදගෙන ගියේ මේ වෙලාවේ කේස් ගංජා වගේක් බොන ගමන් එලිසබෙත්ටත් දෙන්නද කියලා අහනවා. හැබැයි එලිසබෙත් ඒව බොන්න බෑ කියලා කියනවා. ඒත් ඇමන්ඩා නම් කේස් ගෙන් ගංජා ඉල්ලලා බොනවා. මේ වෙලාවේ කේස් ගේ තාත්තා කායකයේ ඉස්සරහින් එනවා. කේස් ළඟ ගංජා තියනවා දැක්කොත් අවුල් හින්දා කේස් ඉක්මනට අර ඉතුරු ගංජා ටික එලිසබෙත්ගේ බෑග් එකකට දාලා කියනවා සෙනසුරාද හම්බෙන්නේ දී එක අරගෙන එන්න කියලා. කොහොම හරි මේ වෙලාවේ කේස් එලිසබෙත්ටත් එයාව ගෙදරින් දාන්නම කියලා කායකර නගින්න කියලා කියනවා. හැබැයි ගෙදරට තව පොඩ්ඩ දුරයි තියෙන්නේ කියලා එලිසබෙත් පයින්ම ඇවිදගෙන යනවා. ටික දුරක් යද්දී ඇමන්ඩාත් වෙන පාරකට හැරුණු හින්දා මෙයා එතන ඉඳන් ගෙදර ළඟටම පයින් තමයි යන්නේ. කොහමද ගෙදර ලඟ වෙනවත් එක්කම ආමියකේ වගේ ඇඳගත්ත මිනිහෙක් කැලේ පැත්තේ ඉඳන් එලිසබෙත්ට කතා කරනවා. මිනිහා මේ වෙලාවේ කියනවා එයා පොලිසිය තමයි වැඩ කරන්නේ. එලිසබෙත්ගේ මල්ලිව අත්අඩංගුවට අරගෙන තියනවා ඒ ගැන කතා කරන්න එන්න කියලා. එලිසබෙත් මේක ඇහුවට පස්සේ කලබල වෙලා මිනිහා හිටපු තැනට යනවා. ඒත් එක්කම මිනිහා එලිසබෙත්ගේ අද්දකටත් මාංචු දාලා කියනවා එයාලගේ වත්තේ තිබිලා ගංජා වගේක් අහුණා ඒක හින්දා පොලිසියට අරගෙන යන්න වෙනවා කියලා. එලිසබෙත් මේක ඇහුවට පස්සේ පුදුම් වෙලා වගේ කියනවා එයා එහෙම දෙයක් ගැන දන්නේ නැහැ කියලා. ඊට පස්සේ ආයෙත් මිනිහා එලිසබෙත්ගේ බෙල්ලේ බෝම්බයක් කෙල්ලලා පැනලා යන්න හැදුවොත් ඒක පුපුරවලා දානවා කියලා බය කරලා මල් ඉන්න තැනට යාවත් එක්කගෙන යන්න ඕන කියලා කැලේ පැත්තට අරගෙන යනවා. එලිසබෙත් මේ වෙලාවේ ගොඩක් බය වෙලා හිටියත් මිනිහා පොලිසිය කියපු හින්දා වැඩියමකුත් අහන්න නැතුව මිනිහත් එක්ක යනවා. මේ අතරේ බොබී මැඩලින්ට කෝල් කරලා කියනවා එලිසබෙත් තාමත් ඉස්කෝලේ ඉඳලා ආවේ නැහැ කියලා. හැබැයි මැඩලින් හිතුවේ එලිසබෙත් එයාත් එක්ක තරහ වෙලා හිටපු හින්දා තමයි මේ වගේ පරක්කු වෙන්නේ කියලා. ආයෙත් පැය දෙක තුනකට පස්සේ එලිසබෙත් ආවද බලන්න මැඩලින් කෝල් එකක් ගන්නවා. බොබී කියනවා තාමත් එලිසබෙත් ආවේ නැහැ කියලා. ඊට පස්සේ මැඩලින් බොබීට කියනවා පාර දිහාට ගිහිල්ලා එලිසබෙත් ඉන්නවද කියලා බලන්න කියලා. ඒ අතර මැඩලින් ඇමන්ඩාටත් කෝල් කරලා බලනවා එලිසබෙත් එහෙවත් ඉන්නවද කියලා. හැබැයි ඇමන්ඩා කියනවා එයාලා වෙනද වෙලාවටම ඉස්කෝලේ යන්න ගෙවල් වලට පිටත් වුණා කියලා. කැලේ ඇතුළට ගොඩක් දුර ආපු හින්දා එලිසබෙත් මිනිහාගෙන් අහනවා ඒ තරම් දුර අරගෙන යන්නේ කොහෙද කියලා. ඊට පස්සේ මිනිහා කියනවා මෙච්චර වෙලා එයාට බොරුවක් තමයි කිව්වේ. හැබැයි පැනලා යන්න හදුවොත් වෙඩි තියලා මරලා දානවා කියලා. මිනිහා පොලිසියේ නෙමෙයි කියලා දැනගත්තට පස්සේ එලිසබෙත් බය වෙලා වගේ හඬන්න ගන්නවා. හැබැයි ඒ වෙද්දිත් මිනිහා එලිසබෙත් අරගෙන ආපු තැනට ඇවිත් හිටියේ. මිනිහා මේ වෙලාවේ පොලොවයට හංගලා තිබ්බ දොරක් අරලා එලිසබෙත්ව බංකරේ ඇතුළට අරගෙන යනවා. ඒත් එක්කම එලිසබෙත්ගේ බය තවත් වැඩිලා අඬලා මිනිහට කියනවා යාව මරන්න එපා කියලා. මේ අතර එලිසබෙත් ගෙදර ආවෙ නැති හින්දා මැඩලින් ගොඩක් කලබලලා හිටියේ. එයා පාර දිගේ බලබලා ඇමන්ඩලාගේ ගෙදර ගිහිනුත් බලනවා එලිසබෙත් ඉන්නවද කියලා. ඉතින් හොයලා හොයලා අන්තිමට මැඩලින් මේ ගැන පොලිසියටත් කියනවා. ටික වෙලාවකින් දඩේ මේ ගියපු ඩොනොත් ගෙදරට එනවා. ඒත් එක්කම මැඩලින් අඬනවා මේ විස්තරේ ඩොන්ටත් කියනවා. කොහොමද එලිසබෙත්ව ඉක්මනට හොයාගමු කියලා ඩොන් මැඩලින්ගේ හිත හදන්න බලනවා. ඉතින් රෑ වෙනවත් එක්කම පොලිස් නිලධාරීන් දෙන්නෙක් මැඩලින්ලා ගෙදරට ඇවිල්ලා පොලිස් බල්ලෙක් එක්ක ගෙදර වටේට කැලේ පරීක්ෂා කරලා බලනවා. හැබැයි මේ වෙද්දි කලවර වැටලා තිබ්බ හින්දා මෙයාලට එලිසබෙත් ගැන කිසිම සාක්ෂියක් හොයාගන්න පුළුවන් වුණේ නැහැ.
ඊටවසේ පොලිසියය මැඩලින්ගෙන් අහනවා මීට කලිනුත් එලිසබත් මේ විදිහට ගෙදරින් පැනලා ගිහිල්ලා තියෙනවද කියලා. මැඩලින් කියනවා උදේ එලිසබත් එක්ක ටිකක් රණ්ඩු වුණා. හැබැයි මීට කලින් නම් කවදාවත් මේ වගේ ගෙදරින් නැතුව ඉඳලා නැහැ කියලා. මේ කතාව ඇහුවට පස්සේ පොලිසියය හිතුවේ මෙයාලා රණ්ඩු වුණා හින්දා එලිසබත් එයාගේ යාළුවෙක්ගේ ගෙදරට වෙලා ඇති කියලා. මැඩලින් නම් දිගටම කිව්වේ එයා ඒ වගේ වැඩ කරන කෙනෙක් නෙමෙයි කියලා. කොහොම වුණත් පැය 48ක් බල්ලා ඒ වෙද්දිත් එලිසබත් ආවේ නැත්තම් පොලිසියට ආපහු දැනුම් දෙන්න කියලා මේ නිලධාරින් දෙන්න ආපහු යනවා. මේ අතර එලිසබත් බංගරයට අරගෙන ගියපු වර මිනිහා එයාව ඒක ඇතුලේ තියාගෙනම රේප් කරනවා. එලිසබත්ටත් ඒවට අඬනවා ඇරෙන්න වෙන කරන්නම කුත්ම තිබ්බේ නැහැ. එලිසබත් ගොඩක් වෙලාවට කෑ ගහන හින්දා මිනිහාට හොඳටම තරහා ගිහිල්ලා බය කරනවා පැනලා යන්න හැදුවොත් මරලා දානවා කියලා. ඒ වගේම මිනිහා කියනවා මේ බංකරේ වටේටම උගුල් හදලා තියෙන හින්දා එලිසබත් එළියට ගියත් ආපහු ගෙදර නම් යන්න හම්බ වෙන්නේ නැහැ කියලා. එලිසබත් මේ වෙද්දි දැනගෙන හිටිය මිනිහාගෙනම වින්සන් කියලා. මිනිහා ටීවී එක බලන ගමන්ම එලිසබත්ට කියනවා තාම එයාගේ අතුරුදහන් වීම ගැන ටීවී එකේවත් පෙන්වන්නේ නැති හින්දා කවුරුත් මෙයාව හොයන්නේ නැහැ කියලා. මේ අතරට පොලිස් නිලධාරීන් දෙන්න ආයෙත් මැඩලින්ගේ ගෙදරට එනවා. මැල්ලි මේ වෙලාවෙත් කියනවා එලිසබත් කොච්චර තරහ වුණත් මෙහෙම ගෙදර එන්න නැතුව නම් ඉඳලා නැහැ. එයාගේ හැම බඩුවක්ම ගෙදර තියෙන හින්දා එයා ඒව නැතුව කොහෙවත් යන්නේ නැහැ. පුළුවන් තරම් ඉක්මනට එලිසබත්ව හොයන්න බලන්න කියලා. ඊට පස්සේ මේ නිලධාරීන් දෙන්න මේ සිද්ධිය ගැන ෂෙරිෆ් කෙනෙක් වුණ තොම්සන් කියන කෙනාට වාර්තා කරනවා. ඒත් එක්කම තොම්සන් මේ දෙන්නට බනිනවා. කවුරු හරි අතුරුදහන් වුණාම පළවෙනි පැය 48 ඇතුළත තමයි එයාව හොයන්න ලේසි. හැබැයි නිලධාරීන් දෙන්න මේ සිද්ධිය ගානකටවත් ගත්තේ නැති හින්දා දැන් එලිසබත්ව හොයාගන්න එක අමාරුයි කියලා. ඉතින් මේ වෙද්දි වින්සන් කියන මිනිහා දවස් 3ක් තිස්සේ එලිසබෙත් අතර බංකරය ඇතුළේ තියාගෙන රේප් කරනවා. එලිසබෙත්ට එයාගේ ගෙදර අයයි යාළුවෝයි මතක් වෙලා අඬන එක විතරයි කරේ. ඉතින් එදා ඩොන් ඇතුළු කට්ටියක් කැලේ ඇතුළේ එලිසබෙත් හොයද්දි බංකරය ඇතුළට ඒ සද්ද ඇහෙනවා. හැබැයි ඒ කට්ටිය දැනගෙන හිටියේ නැහැ එලිසබෙත් එයාලා ඉන්න තැනින් හරියටම පොළොවේ යට තමයි ඉන්නේ කියලා. කොහොම හරි මේ වෙලාවේ එලිසබෙත් කෑ ගහයි කියලා හිතලා වින්සන් තුවක්කු එලිසබෙත්ගේ ඔළුවට තියාගෙන එලිසබෙත්ගේ කට වහගෙන ඉන්නවා. එයාගේ තාත්තා මේ තරම් ළඟට ඇවිල්ලත් කරගන්න දෙයක් නැතුව එලිසබෙත් අඬන්න ගන්නවා. ඉතින් මෙහෙම දවස් කීපයක් ගද්දි එලිසබෙත්ගේ අතුරුදහන් වීම ගැන නිවුස් වලටත් පේනනවා. එලිසබෙත්ගේ අම්මා කතා කරලා එලිසබෙත් ගැන ටීවී එකේ කියන විදිය එයාට බලාගෙන ඉන්න එක විතරයි කරන්න පුළුවන් උනේ. ඉතින් මේ විදියට හතරවෙනි දවසේ එලිසබෙත් එදෙනින් කොහොම හරි පැනලා යන්න ඕනේ කියලා කල්පනා කරනවා. ඒත් එයාම හිතනවා ඒක ගොඩක් අමාරු වැඩක් හින්දා ඉක්මන් වෙන්න නැතුව හොඳම වෙලාව වෙනකල් බලාගෙන ඉන්න ඕනේ කියලා. ඊට පස්සේ එලිසබෙත් වින්සන් එක්ක හොඳට කතා කරලා වින්සන්ට ලං වෙන්න try කරනවා. මේ හින්දාම වින්සන් එලිසබෙත්ව ඒ විදියට පැහැර ගන්න හේතුව කියනවා. ඇත්තටම වින්සන් එයා පීනට් කියලා කතා කරන වින්සන්ගේ බිරිඳව තමයි මේ බංකරයට අරගෙන එන්න ඉඳලා තියෙන්නේ. මොකද බිරිඳ දවසක් එකපාරටම වින්සන් එක්ක රණ්ඩුවක් ඇති කරගෙන වින්සන් එයාව රේප් කරා කියලා පොලිසිය ඇන්ට්‍රි එකක් දාලා තියෙනවා. ඊට පස්සේ පොලිසිය වින්සන් හොයාගෙන ගෙදර ආවට පස්සේ වින්සන් ගෙදරින් පැනලා ගිහිල්ලා. ඒ අතර වින්සන්ගේ බිරිඳත් ගෙදරින් යන්න ගිහිල්ලා. ඒ හින්දා තමයි මෙයා තීරණය කරලා තියෙන්නේ බිරිඳ වෙනුවට වෙන කාවාරි පැහැරගෙන මේ බංකරයට අරගෙන එන්න ඕන කියලා. වින්සන් කැලේදී එලිසබෙත්ව හම්බෙන්න වගේ දැකලා තමයි මේ වැඩේට එලිසබෙත්ව අල්ලගන්න තීරණය කරේ. ඉතින් එදාරෑ නිදාගෙන ඉන්නකොට එලිසබෙත් හොරෙන්ම ගිහිල්ලා වින්සන්ගේ තුවක්කුව ගන්න හදනවා. හැබැයි එයාගේ බෙල්ලට මාංජු දාලා තිබ්බ හින්දා තුවක්කුව ළඟට එයාට යන්න බැරි වුණා. ටික වෙලාවකට පස්සේ හෙලිකොප්ටරයක සද්දයක් ඇහිලා වින්සන්ට අතහැරනවා. ඒත් එක්කම ප්ලේන් එකේ සෙන්සර් වලට අහුවෙන්නේ නැති විදියට මෙයා දෙන්නව ඇලුමිනියම් කවරකින් වහනවා. මේ වෙලාවේ එලිසබෙත් වින්සන්ට තවත් ලං වෙන්න ඕන කියලා හිතලා ආදරෙන් වගේ යාවල්නවා. වින්සන්ත් හිතුවේ දැන් එලිසබෙත් මිනිහට ආදරය කරන්න පටන් අරගෙන කියලා. හැබැයි මෙයාට මිනිහා රේප් කරන එකත් ඉවසගෙන ඉන්න උනා. මේකේ ප්‍රතිඵලය වුණේ එලිසබෙත් හිතපු විදිහටම මිනිහා එලිසබෙත්ගේ බෙල්ලට දාලා තිබ්බ මාංචු ගලවලා දාන එක. ඒ වගේම මිනිහා එලිසබෙත්ට තුවක්කුවෙන් වෙඩි තියන හැටිත් පුරුදු කරනවා. හැබැයි මේක ඇත්ත තුවක්කුවක් නෙමෙයි වුණත් ළඟ ඉන්න කෙනෙක්ට වෙඩි තියලා ඒකෙන් මරන්න පුළුවන් වුණා. එලිසබෙත් ඉක්මනටම වෙඩි තියන්න ඉගෙනගෙන තියනවා කියලා දැකලා මිනිහත් මේ වෙලාවේ සතුටු වෙනවා. එදාරෑ වින්සන් එලිසබෙත් ගියත් වලට මාංචු දාලා එළියට අරගෙන ගිහිල්ලා පරණ කාර් එකක් ළඟට එක්කගෙන යනවා. කවුරු හරි කෑම වගයක් අරගෙන ආවිල්ලා මේ කායකේ තියලා තියෙන විදිය එලිසබෙත් දකිනවා. ඊට පස්සේ මෙයාලා ඇලපාරක් ළඟට ගිහිල්ලා බෝතල් වලට එකෙන් වතුර පුරව ගන්නවා. මේ වෙලාවේ එකපාරටම හෙලිකොප්ටරයක සද්දයක් ඇහිලා වින්සන් කලබල වෙලා එලිසබෙත් අත් අරගෙන ආපහු බංකරයට දුවලා යනවා. හැබැයි මේකෙන් ප්‍රයෝජනය ගත්ත එලිසබෙත් කාට හරි හොයාගන්න පුළුවන් විදියට එයාගේ එක සපත්තුවක් එළියේ දාලා තමයි යන්නේ. ඉතින් මෙහෙම දවස් 7ක් ගියාට පස්සේ වින්සන් නිදාගෙන ඉන්න වෙලාවක එලිසබෙත් හොරෙන්ම නැගිටලා මිනිහාගේ ෆෝන් එක අරගෙන ඒකෙන් එයාගේ අම්මට මැසේජ් එකක් දාන්න බලනවා. හැබැයි පොළොවේ යට හින්දා දෙන්න සිග්නල් තිබ්බේ නැහැ. ඊට පස්සේ මෙයා බංකරෙන් එළියට අද දාලා මැසේජ් එක සෙන්ඩ් කරන්න හදනවා. ඒ වෙලාවේ නම් සිග්නල් ඇවිල්ලා මැසේජ් එක සෙන්ඩ් වෙනවා. ඊට පස්සේ එලිසබෙත් සෙන්ඩ් බොක්ස් එකෙන් මැසේජ් එක ඩිලීට් කරලා ආපහු ෆෝන් එක තිබ්බ දැනෙම දිනනවා. තාමත් වින්සන් නිදාගෙන හිටපු හින්දා එලිසබෙත් තුවක්කුවක් තරම් මිනිහට වෙඩි තියන්න හදනවා. හැබැයි එයා තුවක්කුවේ කොකා ගැස්සුවට පස්සේ තමයි දන්නේ තුවක්කුවේ උණ්ඩ එකක්වත් නැහැ කියලා. මේ අතර ෂෙරිෆ් ඇවිත් මැඩ්ලින්ට කියනවා එලිසබෙත් මේ වෙද්දි ගොඩක් දුර ගිහිල්ලා ඇති ඒ හින්දා එයාලා හොයන එක නවත්තනවා. මොකද පොලිසිය කට්ටිය සතියක් ඇතුළත හැතක්ම 20ක ප්‍රදේශයක් බලුවත් එලිසබෙත් ගැන මුකුත්ම හොයාගන්න බැරි වුණ හින්දා. ඉතින් 8වෙනි දවස් උදේ මැඩ්ලින් එයාගේ ෆෝන් එක බලනකොට එලිසබෙත් එවුව මැසේජ් එක දගෙනවා. මැසේජ් එක දැක්කට පස්සේ මැඩ්ලින්ට ටිකක් හරි සතුටුයි එලිසබෙත් තාමත් ජීවත් වෙලා ඉන්න එකට. මේ වෙලාවේ ආපහු ඒ නම්බර එකට කෝල් එකක් ගන්න එපා කියලා ඩොන් මේ ගැන පොලිසියට කියනවා. හැබැයි අර පොලිස් නිලධාරීන් දෙන්න මේ ගැන වැඩි ගණන් ගන්න නැතුව මැඩ්ලින්ට කියනවා ඒ මැසේජ් එක ආව නම්බර එකට ආපහු කෝල් එකක් අරගෙන බලන්න කියලා.
ඒත් වාසනාවට වගේ මෙතෙන්ට ෂෙරිෆ් ආපුවින්ද යා ආපහු කෝල් එකක් ගන්න දුන්නේ නැහැ. මොකද යා කිව්වේ මැඩ්ලින්ව කවුරු හරි බලෙන් තියාගෙන ඉන්නවා නම් ඒකෙන් යාට කරදරයක් වෙන්න පුළුවන් කියලා. ඉතින් එලිසබෙත් අතුරුදහන් වෙලා 9 වෙනි දවසේ වෙද්දී අර නම්බේකේ තොරතුරු පරීක්ෂා කරලා ඒක තියෙන්නේ කාගේ නමරද කියලා හොයාගන්න පොලිසියට පුළුවන් වෙනවා. හැබැයි සිම් එක රෙජිස්ටර් කරලා තිබ්බේ හරියටම මීට සති 3කට කලින් කැතරින් කියලා කෙනෙක්ගේ නමට. ඒ ගාවම පොලිසිය අය මේ කැතරින් කියන ගෑනු ගණාගේ ගෙදර හොයාගෙන යනවා. මේ වෙලාවේ එක පොලිස් නිලධාරියෙක් කියනවා එක කේස් එකකට මීට කලින් දවසක් මේ ගෙදරට ආවා කියලා. මේ කැතරින් කියන කෙනා යාළු වෙලා හිටපු වින්සන් කියලා මිනිහෙක් ගෑනු ගණෙක්ව රේප් කරා කියලා පැමිණිල්ලක් ඇවිත් ඒක ගැන ප්‍රශ්න කරන්න තමයි මේ පොලිස් නිලධාරියන් මෙහෙට අවිල්ල තියෙන්නේ. හැබැයි ඒ වින්සන් කියන මිනිහව අල්ලගන්න බැරි වුණා කියලාත් මේ පොලිස් නිලධාරියා කියනවා. මෙයාලා ඊට පස්සේ මේ කැතරින් කියන කෙනාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. හැබැයි කැතරින් කියනවා එයා අවුරුද්දක විතර ඉඳලා වින්සන්ව හම්බ වෙලා නැහැ කියලා. මෙයාලා මේ ගෙදර පරීක්ෂා කරද්දි ගෙදර යට හදලා තිබ්බ රහස් කාමරයක් හොයාගන්නවා. මේකෙන් පොලිසියට තේරෙනවා මිනිහා මේ විදියට රහස් කාමර හදනවා නම් අනිවාර්යයෙන්ම එලිසබෙත්වත් මේ වගේම කාමරයක තමයි තියාගෙන ඇත්තේ කියලා. පොලිසිය කැතරින්ගෙන් අහනවා එලිසබෙත් ගියම්මගේ ෆෝන් එකට එලිසබෙත් ගෙන් මැසේජ් එකක් ආවේ කැතරින්ගේ නමට රෙජිස්ටර් කරලා තියෙන නම්බර් එකකින්. කැතරින් අවුරුද්දකින් වින්සන්ව හම්බ වෙලා නැත්තම් සති 3කට කලින් රෙජිස්ටර් කරලා තියෙන සිම් එකක් වින්සන් ළඟට ගියේ කොහොමද කියලා. ඒ වගේම ෂෙරිෆ් කැතරින්ට කියනවා වින්සන් එලිසබෙත්ව මරලා දැම්මොත් ඒකට කැතරින්ටත් අනිවාර්යයෙන්ම දඩුවම් විඳින්න වෙනවා කියලා. අන්තිමට කැතරින් බය වෙලා පොලිසියට ඇත්ත කියනවා. ඒ වගේම යා වින්සන්ට කැම බීම අරන් ගිහිල්ලා දෙන පරණ වාහනය ළඟටත් පොලිසියව එක්ක යනවා. ඊට පස්සේ ෂෙරිෆ් මේ කැලේ හරිය පරීක්ෂා කරන්න පොලිස් කණ්ඩායමක් පිටත් කරලා යනවා. ඒ වගේම වින්සන් ගැන විස්තර නිවුස් වලට පෙන්වන්න කියලා මාධ්‍යටත් මෙයා දැනුම් දෙනවා. මේ ක්‍රමේ පොඩ්ඩක් අවදානම් කියලා ෂෙරිෆ් දැනගෙන හිටියා. හැබැයි ඒ වගේම යා හිතුවා වින්සන් කියන්නේ බයගොල්ලෙක් පොලිසිය මිනිහව හොයනවා කියලා දැනගත්තාට පස්සේ මිනිහා බය වෙලා පැනලා යන්න හදයි කියලා. එදාරෑ නිවුස් වලට වින්සන් ගැන කියනවා දැකලා වින්සන් ගොඩක් කලබල වෙනවා. මිනිහා හිතුවා එලිසබෙත් තමයි කොහොම හරි පණිවිඩයක් යවලා තියෙන්නේ කියලා. ඒ හින්දා මිනිහා ෆෝන් එකක් චෙක් කරත් එයාට මුකුත්ම හොයාගන්න පුළුවන් වුණ නැහැ. එලිසබෙත් මිනිහට දිගටම බොරු කියනවා යා මිනිහට ආදරේ ඒ හින්දා මොනවා වුණත් එයාව දාලා යන්නේ නැහැ කියලා. ඒ වගේම එලිසබෙත් කියනවා පොලිසිය යාළව හොයාගන්න කලින් එතනින් එළියට ගිහිල්ලා පැනලා යන් වින්සන් ඉස්සල්ලාම යන්න ඒ පස්සෙන් එලිසබෙත් එන්නම් කියලා. මේ වෙලාවේ වින්සන් කලබල වෙලා කියවද්දී එලිසබෙත් දැනගන්නවා වින්සන් කලින් පීනට් කියලා කියපු කෙනා ෆිල්ම් එකේ මුලින්ම පෙන්නපු ලුසි කියන එලිසබෙත්ගේ යාළුවා කියලා. ඒ වගේම වින්සන්ට කෑම ගෙනත් දෙන කැතරින් කියන ගෑනු කෙනා වින්සන්ගේ පෙම්බතිය වගේම ලුසිගේ අම්මා කියලා. ඇත්තටම වින්සන් ගොඩක් කාලෙක ඉඳන් කැතරින්ගේ දුව වුණ ලුසි එක්ක යාළු වෙලා ආව මැරි කරන්න තමා හිතාගෙන හිටියේ. මේ හැම ඇත්තක්ම කිව්වට පස්සේ වින්සන් එලිසබෙත් කිව්ව විදියටම එතනින් පැනලා යමු කියලා කතා වෙනවා. වින්සන් එලිසබෙත්ට කියනවා එයා ගිහිල්ලා ආපහු එලිසබෙත්වත් අරගෙන යන්න නැකල් බංකරේ ඇතුළට වෙලාම ඉන්න ඊට පස්සේ එයාලා මැරි කරමු කියලා. ඉතින් 9 වෙනි දවසේ මේ විදියට වින්සන් බංකරෙන් එළියට ගියාට පස්සේ 10 වෙනි දවසේ උදේම එලිසබෙත් පැනගන්න හිතාගෙන බංකරෙන් එළියට එනවා. එයා මෙතරලා බය වෙලා හිටියේ බංකරේ වටේටම උගුල් තියනවා කියලා වින්සන් කියපු හින්දා. හැබැයි උඩට ආවට පස්සේ තමයි එලිසබෙත්ට තේරෙන්නේ වින්සන් උගුල් තියනවා කියලා බොරුවක් තමයි කියලා තියෙන්නේ කියලා. එලිසබෙත් මේ වෙලාවේ එළියට ගියපු ගමන්ම හයියෙන් කෑ ගහන්න ගන්නවා. ඒත් එක්කම කැලේ පරීක්ෂා කර කර හිටපු ෂෙරිෆ් ඇතුළු කට්ටියට එලිසබෙත් කෑ ගහන සද්ද ඇහුණා. ඊට පස්සේ ෂෙරිෆ් ඇතුළු කට්ටිය එලිසබෙත්ව හොයාගෙන හොස්පිටල් එකට අරගෙන යනවා. මේ ගැන දැනගත්ත ඩොන්, මැඩ්ලින්, බොබි කියන තුන්දෙනා හොස්පිටල් එකට ඇවිල්ලා එලිසබෙත්ව තොරලු කරගෙන හොඳට මඩනවා. ෆිල්ම් එකේ අන්තිමට දානවා වින්සන් කියන මිනිහව පොලිසිය අල්ලගත්තට පස්සේ මිනිහා ගොඩක් චෝදනා වලට වරදකාරයා වෙලා අවුරුදු 421කට හිරේට නියමුණා කියලා. ඉතින් යාළුවනේ ෆිල්ම් එක නම් ওই විදියට තමයි ඉවර වෙන්නේ. වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ ෆිල්ම් රිව්යු දිගටම බලන්න ඕන නම් දැන් වගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි තවත් මේ වගේම ෆිල්ම් රිව්යු එකකින් හම්බ වෙමු.